අයිබුවන් කියලා පිළිගන්නවා වෙනද වගේම මේ එන්සියන්ට්‍රේෂන් YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අද කතා කරන්න හිතුණා මේ සෙනසුරු මාරුවට තාම මං හිතන්නේ දවස් කීපයක් තියෙනවා මේ සෙනසුරුගේ අපල වලින් මිදෙන්න ගොඩක් අය පිළියම් යදනවා ඉතින් අද කතා කරන්න හිතුණා ඒ වෙනුවෙන් අපිට භාවිතා කරන්න පුළුවන් මොනවද ක්‍රම ඒ කියන්නේ ඖෂධීය ක්‍රම මොකක්ද තියෙනවද කියන එක පිළිබඳව ආයුර්වේදය පැත්තෙන් ඉතින් මේ අපලවලදී ඒ කියන්නේ ඕනම ග්‍රහයකගේ අපලවලදී අපි මැණික් පැළඳීම් කරනවා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඊට පස්සේ යන්ත්‍ර දැමීම කරනවා භූත විද්‍යාවට අනුව තියෙන යන්ත්‍ර වර්ග පළඳිනවා ඔය දැන් සෙනසුරු අපරේකට නම් විෂ්ණු ආගෝරය වගේ ඉතින් අපිට ඖෂධීය පැත්තේ මොකද අපේ ශරීර කූඩුවට අපි පාවිච්චි කරනවා සිංහල ඖෂධ කියන්නේ ගහකොළවල තියෙන රසායනික ගුණාංග සංයෝග කරමින් ඖෂධ භාවිතා කිරීමක් කරනවා. ඒක පුරාණ ඉඳලා පැවතිච්ච වැදගත් ශාස්ත්‍රයක් ආයුර්වේදය. මේ කියන්නේ වේද ශාස්ත්‍රයක්. මේවා විස්තර කරන්නම් ඉදිරියේදී. අද මම කියන්න හැදුවේ මේ සෙනසුරුගේ අපලයට සෙනසුරුගේ අපලවලට පිළියම් යොදන අතරේ ඒ කියන්නේ යන්ත්‍ර දානික මුදු දානික අතරේ අපිට ආයුර්වේදයෙන් මුකුත් කරන්න බැහැද? ඒ කියන්නේ බෙහෙත් ඖෂධ වලින් මුකුත් කරන්න බැයිද? හරි. ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් මේ දෙලුම්. දෙලුම් කොළ තම්බල නානෝ. ඊට අමතරව කොහොඹ කොළ. කියන්නේ ඇඟේ කුෂ්ඨයක් එහෙම තියෙනවා නම් තිබුණත් නැතත් සතියේ සැරයක්වත් කුඩා දරුවන්ට එහෙම ওই කොහොඹ කොළ නාවනවා නම් හොඳයි. තම්බල වල කොහොඹ කොළ නාවනවා වගේ නම් හොඳයි. ඉතින් අන්න ඒ වගේ මේ ග්‍රහ අපල වලටත් අපිට තියෙනවා පුරාණයේ ඉඳලා පැවතෙන ඒ ඖෂධීය ක්‍රමවේදයක්. මම ඒක කියන්න තමයි මේ හදන්නේ. එහෙනම් කොළයක් පෑනක් අරගෙන මේ ටික ලියාගෙන ඔයගොල්ලොත් අත්දා බලන්න. ඉතින් මේ විදිහේ දෙයක් කරලා කරායි කියවලා ශරීරටගුණෙකුත් නැහනේ. මොකද ඖෂධීය දෙයක්නේ. ඉතින් පුළුවන් අය කරන්න. සමහර අයට ඉතින් මේක ඖෂධ හොයා ගැනීම අපහසුතා එහෙම පවතින්න පුළුවන්. කමක් නැහැ. ඉතින් අපි මේ පොතපතින් ගත්ත කාරණේකුත් එක්ක මම ඔයගොල්ලන්ට මේක ඉදිරිපත් කරන්නම්. අපි අර දෙලුම් කොළ එහෙම නැත්නම් කොහොම කොළ සමහර අය සමම් පිච්ච වතුරට දාලා තියලා හමුණු හොදලා එහෙම තිනවා. මේ වාගේ මේකත් කරන්න පුළුවන් දෙයක්. දැන් කොලයක් පැනක් ගත්තද? හරි. එහෙනම් ලියා ගන්න. කළුතල, අංජන කැට, ලොත්සුඹුලු, බැවිල, වීපොරි, සතකුප්ප සමසමෝ දාගත්තට කමක් නැහැ. සමසමෝ කියපුවාම මහා ගොඩක් නෙමෙයි. තමන්ගේ නානේ ස්නානය කරන්න පුළුවන් ප්‍රමාණය. අපි ඔය කොහොඹකොළ තම්බන කොට ඔයගොල්ලන්ට අත්දැකීමක් ඇති. ඊට අමතරව දෙලුම් කොළ තම්බන කොට ඔයගොල්ලන්ට අත්දැකීමක් ඇති. මෙන්න මේ ආකාරයට කළුතල, අංජන කැට, ලොත්සුඹුලු, බැවිල, වීපොරි, සතකුප්ප මෙන්න මේ කියන දේවල් එකට දාලා තම්බ ගන්න. අර දෙලුම් කොළයි කොහොම කොළයි තම්බ ගත්තා වගේ තම්බ ගන්න. තම්බගෙන ඉවරලා අපි නාන වෙලාවට තියවනේ. නාන වෙලාවට නාන්න. මේකෙදි මට කියන්න විශේෂ දෙයක් තියෙනවා මේ වීඩියෝ එක ඉවරන කම්ම අහන්න. මොකද වැදගත් තොරතුරු කියනකොට ඒවා මැදින් මැදින් කන් දෙන්න යන්න එපා. ඒකවල හරි දේ තේරුම් ගන්න බැරුව යනවා. ගොඩක් අය කරන දෙයක් තමයි කොහොම කොළ ස්ථානය කරද්දිත් එහෙම නැත්තම් දෙලුම් කොළ ස්නානය කරනකොට හරි වෙනත් ඖෂධි වර්ගයක් ස්නානය කරද්දී අපි නාන ඉස්සල්ලා ඊට ගෙන් නාලා පස්සේ පිරිසිදු වතුර ගාලා තබන් ගාලා එහෙම නානවා. ඉතින් මගේ යෝජනාවක් තමයි මේ කොළ නාන ස්නානය කරන එක අපි සාමාන්‍ය නාන විදිහට නාලා ඇඟ මෙයා වෙන්න නාලා ඒ කියන්නේ ඇඟ පෙඟෙන්න සේදෙන්න සබ ඊට පස්සේ සබන් ගාලා නම් ඊට ගාලා හොඳට කුණු එහෙම අතුල්ලා හොදලා අවසානයේ මේ ඖෂධීය කොළ වර්ගය නාන්න. එතකොට ඒ කොළ වර්ගයේ නාලවල අර සාමාන්‍ය විදිහට ඇඟ පිහලා ඉන්න පිහින් නැත්නම් ඒක ඇඟේ වේල්ලා යන්න ඉඩ ආරින්න. විනාඩි කිහිපයක් හිටපුවාම පිහින් අවශ්‍යතාවයක් නැහැ ඇඟේ වේලෙනවනේ. එහෙම වෙන්න ඉඩ ආරින්න. මොකද ඒක හොදන්න එපා. ඒක ඇඟේ තිබුණා වේ ටික වෙලාව. ඉස්සර ඔයගොල්ලෝ දන්නේ නැති මං හිතන්නේ මේ පුරාණ අපි මේ පුරාවිද්‍යා දේවල් හොයනකොට ඒ තැන් වල තියෙනවා බෙහෙත්තරු කියලා. ඉතින් බෙහෙත්තරු කියලා කියන්නේ හැම වෙලාවෙදිම මේ ලෙඩක් හැදුනහම පාවිච්චි කරපුවා විතරක් නෙමෙයි.
අපේ අහිතායින් මේ බෙහෙත් තොරුවක් කියලා කියන්නේ අසනීපයක් වුණාට පස්සේ ඒකට ඒ බහැලා ඉතින් ඒ තියෙන ඒ රෝගයේ අණුව ඒක බහැලා ඖෂධීය ගුණාංග මේ කියන්නේ මේ ස්නානයක් කරගන්නවා වෙන්නේ නැති කියන එක. නෑ එහෙමමත් නෙමෙයි මේක. මේක අපිට පුළුවන් ආයුර්වේද අර ඔය තියෙන්නේ මේ ස්පා මොනවද එහෙම කියලා මම නම් දන්නේ නෑ හරියටම ඒවා. ඉතින් අන්නේ ඒ වගේ ඖෂධීය දේවල් ඇඟේ ගාගෙන නාගන්න තියෙන අවස්ථාවක් ඒක. ඒතර අපිට පුළුවන් රෝගා තිබ්බත් නැතත් ශරීරයේ නිරෝගීතාවයේ උදෙසා ඖෂධ ඇඟ ගල්ව ගන්න. එතකොට ඇටකටුවල හයි වෙනේවා, මස් පිඩු වේදනාවල් තියෙනේවා. ඒ කියන්නේ කොහොම හරි ශරීරයේ සමට ඇතුළු ශරීරය ඇතුළට කාවැදීමක් සිද්ධ වෙනවා. එකෙක් ක්‍රමවේද තියෙනවා. මොකද ක්‍රමවේද නැතුව මේක විස්තර කරන්න ගියොත් තේරුමක් නැති නිසා මම මේ පැත්ත ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මේ ස්නානයේ එදා හින්දම තිබුණයි කියන එක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඊළඟට සිංහල අවුරුදු චාරිත්‍රවලදීත් ඉසතෙල් ගෑම කියලා එකක් අහලා ඇති. එතනදීත් අපිට ඒ ටික කරලා ස්නානය කිරීම කියන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඖෂධීය ස්නානයක් කරපුවාම සෙනසුරු ගැන මම මේ කතා කරේ. මම මේ දැන් මේ ඉස්සර කියපු ඖෂධ ටිකත් සෙනසුරු අපලේ මේ ඉස්සරහට තියෙන නිසා, කියන්නේ සෙනසුරුගෙන් කරදර ඇති වෙයි කියලා වට ඔයගොල්ලන්ට හිතනවා නම් මේ දේ කරලා බලන්න. ඒතකොට ඒකත් ඔයගොල්ලන්ගේ අඩුම තරමේ සතියකට වතාවක්වත් අඩුම තව සතියක දවතාවක් විතර වෙනවා නම් හොඳයි. සතියකට වතාවක්වත් අඩුම මේ විදිහට ස්නානය කරන්න උත්සාහ කරන්න. ඒකෙනුත් වෙන්නේ අර තමන්ගේ ශරීර කූඩුව වටා හැදෙන ශක්තිවල ශක්ති සම්පන්න කිරීමක්. ඒ කියන්නේ සෙනසුරුවෙන් ඇති වෙන අශුභ ශක්තියින් පාලනය කිරීමක් කරන්න ඒ ඖෂධවලට පුළුවන්. එතකොට ඒ ඖෂධ හැම වෙලාවෙම ඇඟේ දැවටිලා තියෙන්නේ නැති නිසා තමයි ඒ අපි ශරීරය වටා හැදිලා තියෙන දේවල් හේදිලා අයින් වෙලා යන්න. ඔයගොල්ලන්ට මේක විස්තර කරලා සමහරට තේරුම් ගන්න බැරි වෙයි. ඔයගොල්ලෝ හැම වෙලාවෙදිම අර ඇහෙන් දැකලා කනින් අහලා ඒ විදිහට පංචේන්ද්‍රයන් වලට ගෝචර වුණාට පස්සේ තමයි යම්කිසි පිළිගැනීමකට ලක් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බටහිර වන්දනාව වැඩිපුර කරන්නේ. මොකද්ද බටහිර වන්දනාව? බටහිරින් එන දේම ගැන හරි කියාගෙන දඟලන්නේ ඒකයි. මොකද ඒගොල්ලන්ට පේන්න තියෙන දේ තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ වැඩිපුරම. එක්කෝ ඇහෙන්න ඕනේ. නමුත් පේන්නේ නැති ඇහෙන්නේ නැති වෙනම ලෝක පවතිනවා. ඉතින් ඒතර වෙනම දේවල් පවතිනවා. වෙනම ශක්තියින් තියෙනවා. ඒතර අන්නේ ශක්තියින් ඉස්සර ඉන්න අය ඍෂි අය ඍෂිගොල්ල භාවනා කරලා ඍෂිවරු ඒක තේරුම් අරගෙන තිබුණා. ඒවා තේරුම් අරගෙන අපිට අපි සඳහා පොත්පත් පවා සම්පාදනය කරලා තිබුණා. ඒ කියන්නේ පුස්කොළ පොත්වලට ලබා දීමක් කරලා තිබුණා. ඉතින් මෙන්න මේ තොරතුරු භාවිතයෙන් තමයි අපි ඔයගොල්ලන්ට මේ අදාළ කාරණා ගෙනාවේ. එහෙනම් මේ වෙනකොට ලියාගන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් මේ තාමත් මං කියපු කාරණාව ලියාගන්න. කළුතල, අංජන කැට, ලොත්සඹුලු, බැවිල, වීපොරි, සතකුප්ප දාලා අර අපි කොහොඹ එහෙම නැත්තම් දෙලුම්, කොහොඹ දෙලුම් එහෙම කොළ තම්බන්නේ අපි. අන්න ඒ විදිහට තම්බලා ඉස්සල්ලා සාමාන්‍ය විදිහට නාලා කුණු වතුරලා හොදාගෙන තමන් එහෙම දාලා ඊට පස්සේ විනාඩි 5ක් විතර වගේ හිමීට අර තෙමෙන්න ටිකක් වෙලා ඉන්න. අර බෙහෙත්තරුවකට බහින්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අඩුම තරමේ බේසමකට දාලා ඕගොල්ලන්ට බහලා ඉන්න පුළුවන් නම් නැත්තර බාත්ටක් තියෙන්නේ. ඉතින් ඒ ටබ් එකකට පුරවන්න පුළුවන් නම් ඔච්චර වතුර ගාගෙන ඒකට බහලා ඉන්න පුළුවන් නම් විනාඩි 15ක් 20ක් අඩුව පෑ බායක්වත් ඉතින් වඩාත් හොඳයි. ඉතින් හැමෝටම ඕක කරන්න බෑනේ. ඉතින් ඒ නිසා පුංචි පුංචි වතුර ප්‍රමාණවල අරගෙන අරක එකවර හලා ගන්න නැතුව විනාඩි 15ක් විතර වගේ ඇඟ තෙමිලා තියෙන මේවා කරන්න. ඊට පස්සේ පිහින්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඖෂධ ටික ඇඟේ හැම තිබුණා. මේක කොහොම කරන ආද්දිත් දෙනුම් කරන ආද්දුනත් ඒ ක්‍රමයේ අනුගමනය කරාට කමක් නැහැ. මොකද මේ ඖෂධයේ ආයේ වතුර දැම්මම හේදිලා යනවනේ. එහෙම මේක ඇඟට අහන්න නම් එහෙමම ඇවිල්ලා ඇඟ පියදා ගන්න. ඇඟ පියදා ගන්න ඕනෙත් නැහැ. ඇඟ වේලෙන්න ආරෙන්න. ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මම හිතනවා මේකිනුත් ඔයගොල්ලෝ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා. ඉතින් ගත්තා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලන්ගේ අදහස් සම්බන්ධව. ඒ වගේම හොඳයි කියලා හිතුණා නම් යාළු අතරේ, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ හිතවතුන් අතරේ විදේශීය රටවල ඉන්න යාළු අතරේ විශේෂයෙන් මේක ෂෙයා කිරීමක් කරන්න. මේ ඖෂධ හොයාගන්න බැරි වුණත් ඔයගොල්ලෝ දෙලුම් කොළ කොහොම කොළ වාගේ පාවිච්චි කරාට කමක් නැහැ. සතියේ සැරයක්වත් හේතුව එතකොට තමන්ට රෝග වැළඳෙන, ඒ කියන්නේ බාහිරින් ඇතුල් වෙන්න පුළුවන් රෝග වැළඳෙන ප්‍රමාණය ඇත්තටම අවම වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ තොරතුරු වලට වැදගත් වගේ නම් යාළුව අතර ෂෙයා කරගන්න. ඒ වගේම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරගන්නත් අමතක කරන්න එපා. අවසාන වශයෙන් මතක් කරනවා NCN IT campus කියන YouTube channel එකත් ගිහිල්ලා subscribe කරන්න. ඒක link එකත් මේකට අරින් දාලා තියන්න. හේතුව මේ වගේ වැදගත් තොරතුරු බොහෝ විට ඒ channel එක ඔස්සේත් ඔයගොල්ලන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී.
ඒකෝගොල්ලන්ගේ පහසු උදෙසා. මොකද හැමදේම එකම channel එකේ තියවට වඩා ඒ අදාළ කාරණා වෙනුවෙන් වශයෙන් පැවතීම පහසුයි තේරුම් විරා ගන්න. ඉතින් අන්න ඒ නිසා ඒ channel එකත් subscribe කරගන්න කියලා අදට හැමෝගෙම සමු ගන්නවා. අලුත් video එකක් කරන් නැවත අපි හම්බෙමු. හැමදාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.